ಬೆನ್ ಹೋ ಕಟಾ ವೆನ್ ವೇ ಮನಿ ಮೆಟ ಮಿನಿ ಸಾಕ್ಯ ನಮೋತ್ ಅಪೇ ಮೇ ಸಮ ಹರ ಕಿಯನ ಕಟಾ ವಲಿನ್ ಮನಿ ನೆ ವಿತರಕ್ ನಿಮಿ ಕಿರನ್ನತ್ ಪುಲುವಾಂ ಅಪೇ ದೇಶಪಾಲಕ್ ನ್ಯಾಂಗ್ವ ನೀಡ ಪಮುದಿತ ಓನೆ ಮಕ ಬೈವಿಲ ಐಸ್ಲ್ಯಾಂಡ್ ಇನ ದೇಶಪಾಲುವಾಂ ನಂ ಕಿರಂಡ ಗಿಯೋ ತರಾದಿತ್ ಕಟು ಕಡೆನೋ ಮೆವ್ವಾ ಮಸ್ ಪರ್ವತನೆ ಪಮುದಿತ ಇಹೇಕನೈ ಅಟ್ ಅಬೈ ವಡೇ ವಿಲಾ ಚೀನಿ ಮೇ ಶರೀರೇ ತರಮತ ಮೊಲೇ ನೆತಿಕನೆ මොලේ නැති ශරීර ඇති ඒ සමහරක් තැන්තන් වල කියපු කතා අදත් අහමු මක බෑවිල දැන් මේ දවස් වල අයිස්ලන්තේ තියෙන ලොකුම පට්ටුව මේ සිකියුරිටි ඔෆිස් මහත්තයා ඇතුලේ ඉන්නේ කනේ මේ වැඩි වැඩිම මාකට් කරන්න හදන්නේ අපේ වෘත්තීය සමිති කට්ටිය කොහොමද වෘත්තීය සමිතියේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක විනෝද තමර දසනායක මහත්තයාගේ මේ මාකට් කිරිල්ල දැන් මේ අයිස්ලන්ත ආණ්ඩුවේ සමහර අයගේ වැඩ නිකන් අර පුංචියුන්ගේ ගුම් පාට් වගේ දැන් අර හිටපු සිකියුරිටි ඔෆිස් මහත්තයා නඩුවක් අහලා අභියාචන කරන්නත් කලින් ඉන්න කුඩියද ඊට පස්සේ කියන සමාව ඉල්ලන්නලු අපි ඇහුවා සමාව ඉල්ලන්න මොකද්ද කරපු වරද කියලා ඒ පාර කියනවා වරද කෝන්නේ ඔහි නිකමට සමාව ඉල්ලන්න අපිත් කැමති මෙයා විලීට දාන්න කියලා ඒ කියන්නේ මොකද්ද මේ වරදක් කළත් සිතකින් අයිය කොරගේ හුයි මොකද එක්කවට මොකද උනේ පොයපු වෙද මහත්තයාගේ බෙහෙත් වැරදුනේ ඒ මේ කතාව අපි හය බලමු අයිස්ලන්තේ උසස් මොන්ටිසෝරි එමෙති එක්ස්පි දසනායක මහත්තයා දැන් මේ දුප්පත් ජාතික පක්ෂිට විලා තින්නේ අර කොර ගහපු එතනට වෙච්චද දැන් එක කාලික හිටියා අපි තාපසතුමනි අත බොහොම අපුරු හිටපු මියත කාලයක් ගත්තේ කොර ගහන්න පටන් ගන්න උච්චා බිහිත් කෙරුවා මේ හිදේ කොනවෙන්න හොඳ කරන්නත් බෑ විදු ගිනව ගිනව බොසට ඒ කොච්චර වෙදකම් කෙරුවත් කොට දාන්න බෑ ඊට පස්සේ අලිය අයිතිකාරයා මොකද කෙරුවේ නිකමට නිකමට ගුව මාරු කර බැලුව මින්න ඒ ගුව මාරු කර විතරයි අර අලිය යස අපූර්වට ඇවිදිනවා යස අපූර්වට යනවා බලද්දි මොකද මේ අලියගේ කොරේට හේතුව අර ඒ ගුවගේ කකුලේ කොරයක් දැන් ඊවගේ මේ දුප්පත් ජාතික පක්ෂේ මේ අද්ගුව අයින් කෙරුවත් මේ සතා දැකතල දුර කුලප්පු වෙලා දුර මේ කතර දිබ්බාගේ වනසලා අපිය පොලේ ගහලා කුඩු පට්ටා කරලා යරුච්චටා කරන අන්න ඒක නිසා මේ අද්ගුව හොරම කියන්න හොරම කියන්න හොරේ නෙමෙයි කකුල් කටලා හස බාග කල් හරි හොරම කියන්න ඒ පිරේර කරපු මොකද්ද සමීක්ෂණයකින් ඒ වාර්තාවෙන් කියනවනේ අයිස්ලන්තේ පහෙන් එකක්ම මානසික රෝගියෝ තවත් බරගානක් අඳියෝ කියලා. ගිනිලිබ පක්ෂේ ප්‍රධාන ලේකම් ඒ වගේම අයිස්ලන්ත ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති කරුණාපාල ජයසේන මහත්තයා කියන්නේ මේ ගණන් හිලව් ඊටත් වැඩිය වැඩි වෙන්න ඕන කියලා. දැන් මේ අයිස්ලන්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ කට්ටිය ළඟදී ගම් වලට ගිහිල්ලා හිටන් කොරපු සමීක්ෂණයට අනුව මේ අයිස්ලන්ත ජනතාවගෙන් පහෙන් එකක් මානසික රෝගියෝ තවත් ලක්ෂ එකමාරක් අන්ධභාවයෙන් පෙළෙන අය. හැබැයි මං නම් කියන්නේ මේ සමීක්ෂණ වාර්තාවත් 100%ක් පහිටන් නිවැරදි නෑ. මේ වගේ ගණන් හිලව් හිටන් තව වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අපේ සමහරක් අතේට හම්බ වෙච්ච මනාප ගණන් දකිද්දී මට නම් හිතෙන්නේම මේ මානසික ආබාධ තියෙන මේ අන්ධභාවයෙන් පෙළෙන අය අඩුම ගානේ හිටන් තව ලක්ෂ 4ක් 5ක්වත් වැඩි වෙන්න ඕනේ. නැත්තම් ඉතින් අපිටත් ඉන්න වෙන්නේ නැහැ මෙතන හිටක්. ඒ කමුදිටේ මේ සිකියුරිටි ඔෆිස් මහත්තයා ඇතුලට ගියකින් අපේ සිකියුරිටි මහත්තයාගේ නෝන මනෝම නෝන එයාට රටේ සෑහෙන තැනක් ලැබුණානේ. ඒ ගැන සමහර අය නම් සන්තෝෂ වෙනවා මක බෑවිල. ඒ කියන්නේ ඩොක් වෙන අය ඉන්නවද? ඉන්නවා. මේ එහෙම එක්කෙනෙක්. මිතොරුනි මේ අයිස්ලන්තේ වෘත්තීය සමිතියයි දුප්පත් ජාතික පක්ෂය මොකද කරන්නේ? අර සිකියුරිටි ඔෆිස් මහත්තයාව එලියට ගන්න නායකයාගෙන් සමාව ගන්න නැතුව අර මනෝම නෝනගේ කඳුළු මාකට් කර කර හන්දි ගානේ ඇවිදිනා. මං නම් කියන්නේ ඕවා ප්‍රජාතන්ත්‍රවාදයට සම්පූර්ණ විරුද්ධ වැඩ. මොකද බැරි වෙලාවකත් ওই කඳුළු මාකට් කර කර උන්දත් නායකකමකට આવොත් එහෙම මට කුන්දගේ ට්‍රාන්ස්පෝර්ට් බල බල ඉඳයි වෙන්නේ. මොකද පිරිමියෙක්ගේ ට්‍රාන්ස්පෝර්ට් බලනවා වගේ නෙමෙයිනේ ගෑනුන්ගේ ට්‍රාන්ස්පෝර්ට් බලන එක. මතක ඇතිනේ ඒ කාලේ මගේ ට්‍රාන්ස්පෝර්ට්.